ওই কালিন দাবসে সিংহল කරා ඊට කලින් දවසේ ගණිතේ පාඩම කරා නේද? දැන් අද පරිසරයේ පාඩම. ඊට පස්සේ අපි පේපර් එකක් සාකච්ඡා කරනවා හෙට හෝ අනිද්දා. හරි. එහෙනම් අපි අද පාඩමට මාතෘකාව අපි ලියා ගනිමු. දැන් ආහාර පාඩමේ තා පොඩි කොටසක් තියෙනවා. මම ඒකට ඔයාලා ටියුට් එකක් හදලා තියෙන්නේ. අපි අවසාන ටිකේ මේ මාසේ අවසන් වෙනකොට ඒ ටික ඔයාලා ලබා ගන්න පුළුවන් වේවි. හොඳයි. මෙහෙම කරමු. ඊළඟ පාඩමට අපි යමු පුතේ. හොඳද? ආරක්ෂාව හා පරිස්සම. ආරක්ෂාව හා පරිස්සම කියන පාඩම. ඉතින් මේ පාඩම වෙනද වගේම ඔයාලා 3 වසර දික් ඉගෙනගෙන තියෙනවා 4 වසර දික් ඉගෙනගෙන තියෙනවා නේද? දැන් 5 වසර දික් අපිට මේ පාඩමේ මාතෘකා ටිකක් ඉගෙන ගන්න තියෙනවා. දැන් ඔයාලා මේ පාඩම ගැන දන්නවා. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ නේද? ඔ අපි 3 වසර දික් ඉගෙන ගත්තා. අනතුරු සිදුවිය හැකි තැන් නේද? අනතුරු නිවසේදී සිදු වෙන්න පුළුවන් අනතුරු නේ. ඊට පස්සේ අනතුරු වලදී අපට උදව් කරන අය ඉගෙන ගත්තා. ඊට පස්සේ අනතුරු වළක්වා ගන්න කොහොමද? යම් අනතුරක් වුණාට පස්සේ ඒක වෙන හානිය අපි කොහොමද අවම කරගන්නේ නේද? ඒවත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ හතර වසරේදී ඊට වඩා වෙනස් විදියට නේ පොඩි පාඩම් ටිකක් තිබුණා. ඒක ගොඩක් නෑ. ඔව් දැන් 5 වසර දිතියේදී ඊටත් වඩා වෙනස් කොටසක්. හැබැයි අර පාඩම්ම තමයි නේද? ඒ තා වැඩිපුර ටිකක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි පාඩමට සූදානම් වෙමු. ලියන මාතෘකාව නේද? අලුත් පිටුවක් ගන්න ඕන. ආරක්ෂාව හා පරිස්සම. ආරක්ෂාව හා පරිස්සම. හොඳයි. අපි මුලින්ම පින්තූර ටිකක් බලලා පාඩම සාකච්ඡා කරමු. හොඳයි. ලොකුවට පේනව නේද? ඔව්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මේ බලන්නකෝ, මේක මේ ස්වභාවික සංසිද්ධි පුතේ. මම දැන් ඔයාලට අද මුලින්ම පෙන්වන්නේ ස්වභාවික සංසිද්ධි නැත්නම් ස්වභාවික හේතු නිසා සිදුවන අනතුරු. ස්වභාවික මේ ඉබේ සිදුවන අනතුරු. මේ අපිට වළක්වන්න ටිකක් අමාරු නේද? කොයි මොහොතේ මේ අනතුරු සිද්ධ වෙයිද දන්නේ නැහැ. හැබැයි සමහර ඒවා අපි නිසා සිද්ධ වෙනවා, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා. නමුත් බලන්නකෝ, දැන් මේ භූමිකම්පාවක් නිසා නේද ගොඩනැගිලි කඩා වැටෙනවා, පාරවල් වල විශාල ආඝාත හැදෙනවානේ, ඉදි තැලෙනවා, යන්ත්‍ර සූත්‍ර වාහන විනාශ වෙනවනේ. ඒ භූමිකම්පාවක් නිසා සිදුවන අනතුරක්. සුනාමි, ඒ කියන්නේ මුහුද ගොඩ ගැලීම, එකක් භූමිකම්පාවක ප්‍රතිඵලයක් විදිහට තමයි සුනාමියක් නිර්මාණය වෙන්නේ. ඒ මුහුදේ සිදුවන භූමිකම්පාවක් සිද්ධ වුණොත් එහෙම අර ජලය උස් පහත් වෙනවනේ. එතකොට මුහුදේ තියෙනනේ ඒක දිගටම රැල්ලක් වගේ ඇවිල්ලා ගොඩබිමටත් එනවා. ඔන්න ඔය වගේ.
එතකොට ඉතින් ඒ මුහුද ආසන්නයේ තිබෙන සියලුම දේවල් විනාශ කරගෙන තමයි මේ රැලි එන්නේ. නේද? සමහරට රැලි දෙක තුනක් එන්න පුළුවන්. ඉතින් ලංකාවට 2004 දී සුනාමි අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ගාල්ල නගරෙම යට වුණා. නේද? මේ ඉතින් පුතේ සුනාමි ගිනි කඳු හැබැයි ඒක නම් ලංකාවේ අපි වාසනාවන්තයි ගිනි කඳු ලංකාවේ නැහැ. මේ ගිනි කඳු ඇති වෙන්නේ ඔය ජපානය වගේ රටවල ගිනි කඳු ඇති වෙනවා. මේ සමහර රටවල පමණයි තියෙන්නේ. ඒ පොළොවේ තිබෙන පොළොව ගොඩාක් යට තිබෙන නේද පස් නැත්තම් ගිනි ගන්නා පස් ඔය ලාවා කියලා කියන ඒවා උඩට මතු වෙනව නේද? ඒ පිපිරීමක් එක තමයි ඒක එන්නේ. එතකොට ඒක ස්වභාවික අනතුරක්. මේ තියෙන තීම භූමිකම්පාවක් නිසා ගොඩනැගිලි විනාශ වෙයි. සුලි සුලන් නේද? තද සුලන් ඇති වෙනවා, සුලි සුලන් ඇති වෙනවා, කුණාටු ඇති වෙනවා නේ? ඒ ඔක්කොම සුලන් වර්ග තමයි. සුලි සුලනුත් එහෙමයි. ඒවත් ලොකු මේ අනතුරු වලට විශාල විනාශයක් සිදු කරනවා. स्वाभाविक स्वाभाविक संसिधि देखा गोडा में पायन कालेट इडोर कालेट गोडा සමහර විට ඒ ගස් දෙකක් අතර ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒවා ඉතින් මුළු කැලයක්ම විනාශ කරලා දාන්න පුළුවන් මේ ලැව් ගිනි වලට. මේ තියෙන්නේ ඒ සුලන් වර්ගයක් නේද? කැරකෙන සුලගක්. ටොනාඩෝ කියලාත් අපි කියනවා. ඒක ඒවටත් හැබැයි ඒව ලංකාවේ නම් නැහැ. ඇමරිකාව වගේ රටවල තියෙනවා. ඉතින් මේ එකලොත් විශාල විනාශයක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ ගිනි කන්දක්. ඔය ගම් වතුර. ගම් වතුර ස්වභාවික සංසිද්ධියක් නේ. වහිනවා වහිනවා වැහැලා වැහැලා කවරම ගම් වතුර ඇති නේ. ඉතින් අපිට මේක නතර කරන්න බෑ. නේද? සමහර ගම් වතුර වැඩි වෙන්න පුළුවන් අපේ වැඩ නිසානේ. ඔය පහත් බීම ගොඩ කිරීම වගේ දේවල් නිසා ගම් වතුර වැඩි වෙන්න පුළුවන්. නමුත් ගම් වතුර නතර කරන්න අපිට අමාරු. ඉතින් ඒකත් එහෙමයි. ස්වභාවික දෙයක්. මේ ගංගා ඒව යට කරගෙන යන ගම් වතුර ගැන ඉතින් ඔයාලට කියන දෙයක් නැහැ. ඔයාලා හොඳටම දන්නවා. මේ භූමිකම්පාව කියන සිදුවීම මේ ලැව් ගිනි මේ දැක්කද? ගම් වතුර, ටොනාඩෝ, අකුණු. ඒකත් එහෙමයි ස්වභාවික සංසිද්ධිය. වලාකුළු අතර ඇතිවන තත්ත්වයක් නිසා නේද මේ වගේ අකුරක් නිර්මාණය වෙනවා. ලක්ෂණ බැලූ බැලම නමුත් ඉතාම භයානකයි. මේකත් අපේ රටේ ගොඩාක් බලපාන නේද ස්වභාවික සංසිද්ධිය. අකුණු අනතුරු ගොඩක් සිද්ධ වෙනවා. රයිට්. අකුණු නායෑම නේද? නායෑම ස්වභාවිකව සිදෙන ඒ වැස්ස නිසා තමයි ගොඩක් වෙලාවට. හැබැයි තින් පුතේ මිනිසුන්ගේ සමහර ක්‍රියාකාරකම් නිසා නේද නායෑම වැඩි වෙන්න පුළුවන්. ඒ ගස් කපා දැමීම ඊට පස්සේ කණ්ඩි කැපීම නේ ඒව නිසා නායෑමේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. නමුත් නායෑම සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවිකවම වැස්ස වැඩි වුණාට පස්සේ නේද? පස් ලිස්සල යන නේද විශාල පස් තට්ටුවක් ලිස්සා පහලට යාම නේද නායෑමක් කියලා කියන්නේ කණ්ඩි කඩා වැටීමක් නෙමෙයි. හොඳේ ඔය ගෙදර පිටිපස්ස කණ්ඩියක් කඩන් වැටෙනවා ඒක නායෑමක් නෙමෙයි. මේක විශාල නේද බලන්න විශාල ප්‍රදේශයක්. හරි ඒ ගිනි කන්දා ඒ ලැව් ගිනි නතර කරන් ඒ නායෑමකදී සිදුවෙච්ච අනතුර අපොන් නායෑමක් ගියාට පස්සේ මේ විදිහට ගෙවල් දොරවල් යට කරගෙන යනවා. දැන් පහුගිය කාලෙත් ලංකාවේ නේද සම්පූර්ණම ගයක් යට වුණා. අර බල්ලෙක් විතරයි ඉතුරුනේ නේ. වල ප්‍රවෘත්ති නියගය නියගයත් එහෙමයි නේද? ඒක ස්වභාවික අනතුරක්. ඉතින් විශාල පීඩාවට පත් වෙනවා අපි වතුර නැතුව නේද? රයිට්.
ඒතික ඔන්න ස්වභාවික අනතුරු ටික ස්වභාවික සංසිද්ධි ටිකක් තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේ ස්වභාවික සංසිද්ධි වලදී පුතේ ස්වභාවික අනතුරු වලදී සිදුවිය හැකි හානිය දැන් ඔයාලා දන්නවා. නේද? එතකොට මේ මේකේ ඔයාලා ඉස්කෝල දිනම් කරන්න තියෙන කණ්ඩායම් ක්‍රියාකාරකම. නමුත් දැන් අපිට මේක කණ්ඩායම් වැඩ කරන්න බැරි නිසා මේ අපි වෙන වෙනම මේ ස්වභාවික අනතුරු ගනිමු. ඕන මම එකක් ගන්න අකුණු සැරවැදීම කියන අනතුරු මම සාකච්ඡා කරානේ දැන්. නේද? හරි. අනතුරු සිදුවිය හැකි ආකාරය කොහොමද? අකුණු සැරවැදීම ස්වභාවික අනතුරක්. මේක සිදුවිය හැකි ආකාරය කොහොමද? කොහොමද? අකුණු සහිත අවස්ථාවලදී එලි මහණේ රැඳී සිටි නැත්තම් අකුණු සහිත අවස්ථාවකදී විදුලි උපකරණ නේද? එහෙම නැත්තම් අකුණු වලින් සිදුවිය හැකි හානි සිදු වෙන පුළුවන් උපකරණ ඔය දුරකථන යකඩ රූපවාහිනී වගේ දේවල් නේද? ඒ වගේ දේවල් පරිහරණය කරන රූපවාහිනී බලන යකඩ සබාගෙන ඉන්න ළඟ නේ දුරකථන පාවිච්චි කරන අන්න එතකොට ඒ අනතුරු සිද්ධ වෙන පුළුවන් සිදුවිය හැකි ආකාර අකුරු සහිත වේලාවල් වල නේද ගොරවන වේලාවල් හරි එම අනතුරෙන් පුතේ සිදුවිය හැකි හානිය මොකක්ද ඔව් දේපල හානි වෙනවනේ ගෙවල් දොරවල් විනාශ කරගෙන යන්නේ නේද ගස් කඩා වැටෙනවා නේ ඒ වගේම ජීවිත හානි සිද්ධ වෙනවා නේද අකුණක් වැදුනොත් බේරෙන්න ටිකක් අමාරුයි අනිවාර්යයෙන්ම මරණය එහෙම නැත්නම් පිලිසුම් තුවාල නේද ලොකු තුවාලයක් තියෙනවා හරි දැන් ඒ ටික දැන් ඔයාලා දන්න ඕන මොකද්ද අනතුරු තමයි අකුණු සැරවැදීම අනතුරු සිදුවිය හැකි ආකාරය කොහොමද අකුණු සහිත වේලාවල් වලට අර විදුලි උපකරණ පරිහරණය කරන එහෙම නැත්නම් එලි මහණේ රැඳී සිටිනවා විශේෂයෙන් ඔය පිට්ටනි නේද තේ වතු වල කුඹුරු වල නේද ගස් කොළන් නොමැති එලි මහන් තැනක රැඳී සිටිනවා සෙල්ලම් කරන පිට්ට ක්‍රීඩා පිටියේ අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් එතකොට අකුණක් වදින්න පුළුවන් නේද හරි ඒ අනතුරෙන් සිදුවිය හැකි හානිය වළක්වා ගන්න කොහොමද අපි කොහොමද වළක්වා ගන්නෙ කොහොමද අකුණු සහිත අවස්ථාවකදී අනතුරට ලක්විය හැකි ආකාරයේ ස්ථානවල රැඳී නොසිටී නේද ඔය එලි මහන් ස්ථානවල රැඳී නොසිටී අන්න වළක්වා ගන්න ක්‍රම විදුලි උපකරණ භාවිත නොකිරීම මේ අනතුරු ලක්විය හැකි ආකාරයේ විදුලි උපකරණ භාවිත නොකිරීම හොඳයි ඉතින් ඔය විදිහට හැම අනතුරක් ගැනම අපිට කරුණු එකතු කර ගන්න පුළුවන් නේද අපි මේකට තර්මාත්‍රිකාවක් මෙන්න මෙහෙම ලියමු කොහොමද ඔය ලියා ගන්න ස්වභාවික ස්වභාවික සංසිද්ධි වලදී ස්වභාවික සංසිද්ධි වලදී ස්වභාවික සංසිද්ධි වලදී හානි සිදුවීම වළක්වමු අකුණු සැරවැදීම අකුණු සැරවැදීම
චුට්ටක් ඉන්න මේක එක ලියන්න නැතුව ඉන්න. හරි වල මාතෘකා ලියා ගන්නකො මම ඊට පස්සේ ලේසි ක්‍රමයක් කියමු අපි. මේ වගුවකට ගේමු. එතකොට ලේසි වාර. හරි මාතෘකාව හරිද? හොඳයි අපි වගුවකට මේක ගේමු. ඔව් මේ වගේ වගුවක් ඔයාලා ඇඳ ගන්න පුතේ. बोर्ड का पेन नहीं पेनो सर अपिता पेनो सर अपिता पेन वा सर अपिता पेन वा सर अपिता पेन वा सर මාතෘකාව ආරක්ෂාව හා පරිසර මේක පරමාතෘකාව ඊට පස්සේ වගුව ඇයි මේ පරක්කු වෙන්නේ මොකද ළමයි
ඒ වගුව එතනින් ඉවරයි. ඒ වගුව පොඩි වගුවක් එතනින් ඉවරයි. අන්තිමට අපි ලියනවා මෙන්න මෙහෙම. යටින් අපි ලියනවා අනතුරු වළක්වා ගන්නා විදිය. අපිට ඒකනේ වැදගත් වෙන්නේ නේද? විදුලි උපකරණ භාවිත නොකරමු. හැබැයි අකුරු ගහන වෙලාවට විතරයි නේද? ඔව්. අනිත් එක තමයි එලි මහනේ රැඳී නොසිටිමු. එලි මහනේ රැඳී නොසිටිමු. අන්න එතකොට අපිට මේකෙන් බේරෙන්න පුළුවන්. ඔව් ඒකත් වගුවටම සෙට් කරගන්න. මොකද්ද? කොහොමද අපි ඒක වළක්වා ගන්න ආකාරය අපි ඔන්න කොටස් දෙකකින් ලියුවා. එකක් තමයි විදුලි උපකරණ භාවිත නොකරමු. එලි මහනේ රැඳී නොසිටිමු. සර් ඔය අට තියෙන එකත් වගුවටමද වගුව එතනමද අඳින්න ඕන? ඔව් වගුවටම සෙට් කරගත්තාම හොඳයිනේ. එතකොට ඒක නේද? ඒ වළක්වා ගන්නා විදිනේ. චූටි වගුවක් එතකොට එන්නේ. ගොඩක් දිගට ඕනේ. ආ සර්. වගුවේ ඉරි පාට පැන්සල් වලින් අඳින්න ඕන හොඳයි. සමහරු පන්තියට එන්නේ පරක්කු වෙලාද? එහෙම නොත් වීඩියෝ එකවත් බලන්න. අද දාන දැන් මම එදා එකක් දානවා. අද එකත් අදම දානවා. අර පේපර් එකේ මේ පරිසරය ටික ඕ ඒක සාකච්ඡා කරමු නේද? හා සර්. බොන්ද සර්. දැන් ඒක පේපර් දවසට සාකච්ඡා කරමු. හෙට හෝ අනිද්දා හොඳයි අපි ඊළඟට යමුද? ඒත් මේ විදියම වගුවක්. අනතුරට ඔයාලා ලියන්න අපි අනතුරට ලියමු. ඔව් තමන් කැමති එකක් ලියන්න. හැබැයි ස්වභාවික අනතුරක් වෙන්න ඕන.
ඔන්න තනියම කරන්න තියෙන විනාඩි 10යි දෙන්නේ විනාඩි 10යි දෙන්නේ 10ක් දෙන්නේ විනාඩි 8යි දෙන්නේ මොකක්ද සර් ඔව් මෙතන අනතුර වෙනුවට ඔයාලා කැමති එකක් ලියන්න ස්වභාවික අනතුරක් දැන් ඔයා අකුණු අනතුරනේ නේද මේ ටිකම තමයි එතකොට අනතුරකදී සිදුවිය හැකි ආකාර අපි හිතමු ඔයාලා මෙතන ලිව්වොත් එහෙම ගල් වතුර ලිව්වොත් නේද අනතුර සිදුවිය හැකි ආකාර කොහොමද පහත් බිම් ගොඩ කිරීම අනතුර සිදුවිය හැකි පහත්බිම් ගොඩ කිරීම ඒක නෙමෙයි ගම් වතුර අනතුර ගම් වතුරේ අනතුර සිද්ධ වෙන්න පුළුවන් ආකාර මොකක්ද කියලා අහන්නේ ගම් වතුරේ ඔරු පැදීම නේද ගම් වතුරේ පිහිනීමට යාම දැන් ගම් වතුරේ සිද්ධ පුළුවන් අනතුර මොකක්ද දියේ ගිලෙනවනේ නේද ගම් වතුර බැලීමට යාමේදී වැටීම ඕ ලිස්සා වැටීම ගම් වතුර ගන්න ඒ වගේ එක සිද්ධ වෙන්න පුළුවන් හානි මොකද්ද දේපල හානි සිද්ධ වෙනවා ජීවිත හානි සිද්ධ වෙනවා මේ දෙක සිද්ධ වෙනවා මේ වලට හානි සිදු වෙන්න මිනිසුන්ගේ ජීවිතය පවා නැතිවීම ඕ එහෙම ලියන්න පුළුවන් right මෙතන අනුතුරු වරක්වා බින් හානි වීම ක්‍රමයක් අපි ලියමු මොකද්ද ගම් වතුරේ බැස්ස සෙල්ලම් නොකරමු නේද ඒ වගේ ඒවා තව එකක් මොකක් කර ලියන්න ගම් වතුරේ ඔරු පැදීමට නොයම් හොඳයි අර තනියම කරන්න බලන්න දැන් ඕන ගම් වතුර වෙනුවට ඔයාලට වෙන එකක් ගන්නත් පුළුවන් සමහරවිට අපි හිතමු සුනි සුලඟ නේද සිදුවිය හැකි හානි ඈ නිවස මතට ගස් පෙරලීම නේද ඒ වගේ ඒකට හානි ගොඩක් ලියන්න පුළුවන් නේ වාහන මදට ගස් කඩා වැටීම පාරවල් අවහිර වීම ගොඩක් තියෙනවා ඔව් සිද්ධ වෙන්න පුළුවන් හානි දේපල හානි ජීවිත හානි දේපල හානි ජීවිත හානි ඔව් තව නේද ඒ දෙක තමයි ඒ වළක්වා ගන්න නම් අපි මොකද කරන්න ඕන සුරිසුරගත් වෙන අවස්ථාවක එළියේ ඉන්නවද ඈ නෑ නේද අපි නිවසක ආරක්ෂිත ස්ථානයක රැඳී සිටිනකොට සුළිසුළුගත් වෙලාවක නේද එලි මහලේ රැඳී නොසිටීම සුළිසුළුන් වෙලා හොඳයි රයිට් ඒ වගේ තව ඒවා ලියන්න පුළුවන් ඉතින් අපිට සිද්ධ වෙන ඕ භූමිකම්පා ඉතින් භූමිකම්පාවක් කරන් ඔයාලට අත්දැකීමක් නැහැ නේ ඒ උනත් ලියන්න පුළුවන් භූමිකම්පා වෙලාවකදී අනතුරු සිදුවිය හැකි ආකාරය භූමිකම්පාවකදී අනතුරු සිද්ධ වෙන පුළුවන් ගොඩ නැගිල්ලක රැඳී සිටියොත් එහෙම නේ වහාම අන්න ඒ වෙලාවට නම් මොකද කරන්න ඕන වහාම එලි මහලට එන්න ඕන භූමිකම්පාව භූමිකම්පාවක් මෙහෙම හෙල වෙනකොට පොළව හෙල වෙනවනේ හෙල වෙනකොට අපි මේ ගේ ඇතුළේ හිටියොත් මොකද වෙන්නේ ගේ ඇතුළේ හිටියොත් තමයි අනතුරු සිද්ධ වෙන්නේ එතකොට අපි මොකද කරන්න ඕන ඇඳට පණින එක නෙවෙයි වහාම එළියට යන්න නේද එලි මහන් පිට්ටනියක් වගේ තැනකට යන්න එතකොට අනතුරුෙම ගැලවෙන්න පුළුවන් ඒක ලියනවා නම් හොඳයි නේද ඒක ලියා අනිත් පැත්තනේ ඒකෙත් එහෙමයි දේපල හාන් ඒකත් ලියන්න පුළුවන් හොඳයි කරන්න බලන්න තනියම වගුවක් මේ වගේ සෙව් කමද ලියන්න ඕන ඔව් මේ ටික මෙන්න මේ ඒ ටික එකම තමයි මෙතන වෙනස් වෙනවා මේවත් වෙනස් වෙනවා